Hi Alone, welcome back to my YouTube channel. ඉතින් මම අද ඔයාලට අරගෙන ඉන්නේ ලස්සනම ලස්සන day vlog එකක්. කැම්පස් එකේ ලැබුණු සතියන්ත නිවාඩුවක මම අපේ ෆැමිලි කයත් එක්ක මේ යන්නේ කුරුසපල්ලියට. ඒත් හිතුණා ඔයාලවත් එකයි යන්න ඕනේ කියලා. ඉතින් මම ගොඩාක් අසාවෙන් යන්න බලන් හිටපු ගමනක් තමයි මේක. මේ කුරුසපල්ලිය තියෙන්නේ මාරවිල. මාරවිලට යන පාර දෙපැත්තෙම ලස්සන ලස්සන පල්ලි ගොඩාක් බලා ගන්න පුළුවන් වරකට. නැතිනම් මං ගොඩක් අසාවෙන් යන්න බලන් ඉඳපු ගමනක් දැන් අද ඇවිල්ලා ඉන්නේ. මේ තමයි මාරවිල කුරුසපල්ලිය. මාලා මගෙන් අහයි මං කැතලික් කෙනෙක්ද කියලා. නෑ මං කැතලික් කෙනෙක් නෙමෙයි බුද්දිසම් කෙනෙක්. මං කැතලික් ආගමට ගොඩාක් ගරු කරනවා, ගොඩක් ආදරය කරනවා. මං පල්ලි වලට යන්න ගොඩක් ආසයි. ඉතින් මං ගොඩාක් කල් කීකී හිටියේ මට කුරුසපල්ලිය යන්න ඕනි කියලා. ඔන්න අපි අද ආවා. ඊළඟට ආවේ ඉටිපන්දම් පත්තු කරන්න. ඉතින් පල්ලි ගිහපුවාම මං කරන්න ආසම වැඩක් තමයි මේ ලස්සන ඉටිපන්දම් පත්තු කරන එක. ඉතින් මමත් ඉටිපන්දම් දෙකක් පත්තු කරලා පුංචි ප්‍රාර්ථනාවක් හිතාගත්තා. මේ පල්ලි ඇතුළ ගොඩක් ලස්සනයි. ඉතින් මට ලොකු වීඩියෝ එකක් පල්ලි කරන්න බැරි වුණා. පොඩි පොඩි වීඩියෝ කෑලි තමයි මම කළේ. පල්ලියෙන් එළියට ඇවිල්ලා එක එක දේවල් ගන්න තියෙනවා. පොත් තියෙනවා, ඒ වගේම කොන්ත, ඉටිපන්දම් ඒවා තියෙනවා. ඉතින් මට හිතුණා චූටි ඉටිපන්දම් ටිකක් ගන්න ඕනි කියලා. අපි මේ ඊළඟට යන්නේ ආසම තැනකට. ඒ තමයි බීච් එකට. ඉතින් බීච් එකට යන්න කලින් දේව මෑණියන්ගේ පිළිමයක් තියෙනවා. ඉතින් මට හිතුණා මෙතන ටිකක් වැඳලා යනවා කියලා. මෙතන ගොඩාක් ලස්සන තැනක්. ඔයාලට පේනවා ඇති වීඩියෝ එකෙන්. මාරම ලස්සනයි මෙතන. පිටිපස්සේ තියෙන බීච් එක. ඉතින් බීච් එකයි මෙතන ගොඩාක් ලස්සනයි. ඊළඟට මම ආවේ මං ගොඩාක් ආස කරන තවත් තැනකට. ඉතින් බීච් සයිඩ් එක කියන්නේ මං ගොඩාක් ආස කරන පැත්තක්. එතනට ආපුවාම දැනෙන නිදහස ඒවා වචන වලින් කියලා නිම කරන්න බෑ. ඉතින් අපි ටිකක් වෙලා බීච් එක ගාව ඉඳලා යම් කියලා කතා වුණා. චේකට ආපුවාම මාව බේරන්න බෑ. කොච්චර යන්යන් කිව්වත් මං කියනවා තාචුට්ටක් ඉඳලයන් තාචුට්ටක් ඉඳලයන් කියලා. ඉතින් අදත් ඒ වගේ තමයි උනේ. මාව කොච්චර එන්න කිව්වත් මට මොකද තාල යන්න හිතුන්නේ නැහැ. එන්න මේ මාළුවා අඳරනවද කියලා බලන්නකෝ. මෙයාගේ කටු ගොඩාක් තියෙනවා. ඉතින් මෙයා බීච් එකේ මැරිලා තමයි හිටියේ. අපි දවල් කෑමත් බීච් එකේ ගාවම ඉඳලා කනවා කියලා හිතුවා. ඉතින් මේ කෑම එක අපිට හම්බුනේ කුරුසපල්ලියෙන්. ඉතින් පල්ලියට බාර වුණ අය එයාලගේ බාරේ නිදහස් කරගන්න මේ වගේ කෑම පාර්සල් හදලා අනිත් අයට බෙදලා දුන්නා. කෑම කාලා ඉවර වෙලා අයිස්ක්‍රීම් කන්නත් අපි අමතක කරේ නෑ. Thank you.
ගෙදර යන ගමන් තමයි ඉන්නේ. ගෙදර යන ගමන් බීම දන්සලකුත් හම්බුණා. ඉතින් අපි බීමත් බීලා ගෙදර යන්න පිටත් වුණා. මගේ තවත් ලස්සන දවසක් ඔයාලා එක්ක ෂෙයා කරගන්න මේ විදිහට තමයි පුළුවන් වුණේ. ඉතින් ඊළඟ බ්ලොග් එකකින් හම් වෙනකන් හැමෝම පරිස්සමින් ඉන්න.